ඔයගොල්ලෝ මගෙන් ගන්නෝ දේශපාලන தத்துவේ දේශපාලනයක් තියෙන්න බෑ தத்துவගෙන කතා කරන්නේ දේශපාලනයක් නැහැනේ ඒ කියන්නේ මේ කැමකේ රෝලුත් නැ මාළුත් නැ පොඩි කට සම්බලක් විතරයි තියෙන්නේ මට පේන විදිහට තෙල් චාච්චත් ලිපේ රත් වෙන ලෑච්ච කරලා නැ පපඩම අතේ තියක් කට්ටිය බලන් ඉන්නවා මං කියන්නේ යකෝ දාපිය පපඩම දාලා පපඩම උඩට ආවම කාපල්ල කියලා එහෙම කරන්නේ නැ ඉතින් දේශපාලනයක් නැ මේ කාලේ ඒක නිසා මාත් බලන් ඉන්නවා කොහෙද මේ දේශපාලනේ තියෙන්නේ කියලා අපේ දේශපාලනේ උපාසක උපාසිකා මේ සුවන පිරිස බුදුහාඳුනාගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරනවා මේ මහා සංඝරත්නය දෙමව්පියෝ නියදොර වතු පිටි සියලු දේම අත්හැරලා චීවරය දරාගෙන ආවේ සියලු සත්‍යයන්ගේ හිතසුව පිණිසමයි එහෙම ආපු ස්වාමීන් වහන්සේලාට අපහාස කරනවා නම් ඒ දෙවිදත්තලගේ නිකායේ උදවිය දෙවිදත්තල නිකාය විතරක් නෙමෙයි අර ඉන්දියාව යන්නේ අර ඇඳුම් නැතුව කට්ටියක් ඇඳුම් නැතුව නිගණ්ඨනාත පුත්‍රලා යන්නේ ඒ රෙදි නැතුව යන නිකාය කට්ටියක් මේකට මම තදබල විරුද්ධයි මම පොත සිංහල බෞද්ධයෙක් කැටියට මේවා මෙහෙම කරන්න බෑ බුදුහාමුදුරුවෝ රජසප ඇතහැරලා ගහේ වැටෙන කොළ ටික වළඳන ජීවත් වෙන්න පුරුදු වුණා. පින්නපාතයෙන් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන ජීවත් විය යුත්තේ රජගුවන් වල ආර්ධනා ලැබුණ බුදුහාමුදුරුවෝ වඩිනවා. මේ පාත්‍රයට ඕන දෙයක් දෙපයි. පාත්‍රයට ටූත්පේස්ට් එකක් දෙන්න දාන්න පුළුවන්. බ්‍රෂ් එකක් ගන්න පුළුවන්. සබන් කෑල්ලක් දාන්න පුළුවන්. නමුත් දැනගන්න ඕන මේ කතා කරන උදවිය ඉස්සෙල්ලා ඒගොල්ලගේ හදවතට තට්ටු කරලා අන්න ඕන අඩු ගානේ දහම් පාසලකට වදියාද කියලා. බුද්ධ ධම්ම සංඝ රත්නය ගැන අවබෝධයක් නැති ඔලමුට්ටලෝ ටිකක් තමයි මේව කතා කරන්නේ. ඒ අපේ මහා සංඝ රත්නය පින්නපාතේ වඩින්නේ මේ වෙලාවේ කාගේ හරි හිත සුපිනිස අනේ පිළිසිතානෝ එදා මිලියන ගානක් වේදම් කළ ජේතවනාරාමේ බුදුහාමුදුරුවෝ දෙසා හැදුවත් බුදුහාමුදුරුවෝ දේශනා කළා මේක මට කැප නැහැ මේක ශාස්ත්‍රයට පූජ කරන්න ශාසනය වෙනුවෙන් වැඩ කරනවා නම් ශාසනගතව ඉන්න කෙනෙක් වෙනුවෙන් උදව්වක් කිරීම වරදක් නැහැ උදව්වක් කිරීම ඒ කියන්නේ මේක විශේෂ දෙයක් සිල් රැදී පරිත්‍යාග කරේ උපාසක උපාසිකාවන්ට සිවණක් පිළිසින් දෙගොල්ලකට ඉතින් ඒ නඩු තීන්දුවම තියනවා එතුමාලා මේක පුද්ගලික පරිහරණය වෙනුවෙන් ගන්න නැහැ කියලා හිතපු ජනාධිපතිතුමා කියනවා මගේ නියෝගය මේ ඒ මිනිස්සුන්ට යම් කිසි දඩයක් ගැව්වා නම් කිවීමක් තියනවා ඒක ගිවීම සඳහා තේර පුත්තා මේ හාමුදුරුවන්ට පුළුවන් නම් එලාර කියන ආක්‍රමණිකයාගේ මේරට අවුරුදු 44ක් එලාර හිටියේ ඒක බේරගන්න සිවුර මහානායක හාමුදුරුවන්ට පූජ කළා සටන දෙන්න වාරිපොළ සුමංගල හාමුදුරුවන්ට පුළුවන් නම් මේරට මේ ජාතිය මේ බෞද්ධ ශාසනය වෙනුවෙන් වෙඩි කන්න ඇයි බැරි මහා සංඝරත්නයට කවුරු හරි වෙනුවෙන් ඒ මුදල ගෙවන්න පාත්‍රයට පිණ්ඩපාත ගිහිල්ලා මුදලක් එක්කව කළා ඒ මුදල උසාවියට බැඳීම පාපයක්ද වැරදක්ද කිසි වරදක් නැහැ මේක තමයි මේ රජයේ ඉන්න රජයම කියලා මම කියන්නේ මේ රජයට අයිති ඇතම් උදවිය රජයට වරද්දපු තැන
මේ අපකීර්තිය මොන හේතුවක් නිසාවත් මකන්න බෑ. මේක රාජසිංහ කුමාරයා සීතාවක කරා අරිට්ටකුව වෙන්න කියලා. විදේශිකයත් එක්ක උගේ කීම්බස්සාල. ඒක නිසා මේක බරපතල වැරද්දක්. කරුණාකරලා මේ ස්වාමීන් වහන්සේලාට අපේ ස්වාමීන් වහන්සේලාගේ ජනතාවගේ හිතසුව මොකද ආගම කියන්නේ ආත්ම ගලව ආත්මය ගලව ගන්නා මාර්ගය. ඒ මාර්ගය පහදලා දෙන්න ඉඩ දීලා හැම ආගමකම ශාස්ත්‍රඥ වහන්සේලාට විශේෂයෙන් අපේ මහා සංඝරත්නයට ඒගොල්ලෝගේ වැඩක් බලා ගන්න නම් හොඳයි. මේක බරපතල වැරදක්. හැබැයි මේ වගේ උදවිය තියාගන්න ආණ්ඩුවටත් අනාගතේ පාඩමක් මහා සංඝරත්නය විසිනු ගන්නයි. හැමදාම මේ රටේ පෙරමුණ ගත්තේ ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසින්ද විරුද්ධව මහා සංඝරත්නය. 1956 බණ්ඩාරනායක අගමැතිවත් එක්ක පෙරමුණ ගත්තේ මහා සංඝරත්නය. ඒ නිසා මහා සංඝරත්නයට මේ රටේ කරන්න බැරි දෙයක් නෑ මම කියනවා. තාමත් ප්‍රමාද නෑ. මේ තියෙන කටයුතු හරිමකට ගන්න නම් මල්වත් අස්කිරි ඉඳලා සියලු මහානායක ස්වාමීන් වහන්සේලා සියලු දෙනා සමග පෙරමුණ ගත යුතුමයි. එහෙම නැත්නම් මේක අපි ලුණේ පටන් ගන්නවා. මේමයි වටින නම. ඕගොල්ලෝ වගේ වටින නායිකාවක කියන එක මගේ හිතකම. ඒක මම බණ්ඩාරනායක අගමැතිතුමා ගැන කිව්වේ. මේ මම කිව් නම් එක්ක ඔබතුමා ඔය කියලා නම කිව්වොත් ඒ උත්තුමයාලට මං කරන ආගෞරවයක් වෙනවා. ඒක නිසා ඒ නම කියමෙන් මම බොහොම වැලිකලා ඉන්නවා. මම බොහොම කනගාටු වෙනවා. ඒ නමත් එක්ක ඉන්න පුජ්‍යලයට මං හිතන්නේ බලෙන් මත් වෙච්ච වැඩක් වෙලා. මේ වෙන විට මේ සම්බන්ධයෙන් ලලිත් විරතුංග මහතා සිරගත වෙලා තිබෙනවා. දැන් එතකොට මේ මෙතන හරි ව්‍යාකූල තත්ත්වයක්. දැන් අධිකරණ නියෝගයන්නේ තියෙන්නේ මෙතන. ඔව්. ඉතින් අධිකරණය ස්වාධීනයි. අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරාම ඒ පැමිණිල්ලේ ස්වභාවය අනුව නීති තර්ක අනුව නඩුකාරතුමාලට තීන්දුව දෙන්න වෙනවා. ඒක වරදක් නෑ. ජීවත් වෙන අවස්ථාවේදී චේතවනාරාමෙන් තීර්ථකයන්ට තවත් ආරාමයක් දෙන්න කොසල් රජුරෝ ලෑස්ති වුණා. බුදුහාමුදුරුවෝ පණිවිඩයක් කැරියා මහරජ මේ වැඩේ නවත්තන්න. දෙපාරක් කැරියා. තුන්වෙනි පාර කිව්ව මං දැන් එනවා රජමාලිගාවට. කොසල් රජුරෝ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ළඟ වැඳ වැටලා කිව්වා ඒකම නැවැත්තුවා කියලා. එම රැඩිකල්. බුද්ධාගමේ රැඩිකල් ලෙව තියෙනවා. නැතුව බෑ. බුද්ධාගම කියන්නේ බුදුහාමුදුරුවෝ ජීවමාන උනේ සාරා සංකල්පලක්ෂයක් පෙරම් පුරලා. බුදුහාමුදුරගේ ධර්මය. මේක වැරදි දෙයක්. කවදාවත් මේ ධර්මයේ දේශනා කළ නැහැ. 84,000 ධර්මස්කන්ධය. එකක්වත් කරපුංච කොළයක් වගේ පැත්තකින් තියන්න බෑ. ඒ නිසා මම කනගාටු වෙනවා සමහර දේශපාලනඥයන් මං හිතන්නේ උම්මත්තකව හැටියට ඇසිරෙන වෙලාවල් තියෙනවා. ඒ ගැන කනගාටු වෙනවා. විශේෂයෙන් මේ මහා සංඝරත්නයට. එහෙම කෙනෙක්ව කිසිම ආගමික නායකයෙකුට එහෙම කතා කරන්නක වැරදි. දැන් අපි පළාත් පාලන ඡන්දයේ දිනින් දිනටම කල් යනවා. දැන් මේ මේ ඔබතුමා හිටිය කාලෙත් එක්ක බලුවොත් එහෙම දැන් මොනවද තත්ත්වයක් ඉඳන්නේ? නෑ. ඒකත් දැන් කියන්න ඕන මේ කොට්ටාස මට්ටමට එන එක හොඳයි. මේ ක්‍රමයට මුරේ ඉඳලා අපි විරුද්ධ වුණානේ. එතකොට මේ රජයේ බලයටපත් උනේ ඡන්ද ක්‍රමය වෙනස් කරනවා, ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා. ඒ පොරොන්දු ඉෂ්ට කිරීමේදී අඹසි ප්‍රමාදයක් ඇති වෙනවා. සමහර වෙලාවට නියමිත කාලයට නියම තීන්දුව නොගැනීම නිසා මේක ප්‍රමාද වුණා.
බරපතල වැරද්දක්. ඉදිරියේදීවත් මේ මැතිවරණ තියෙන එක හොඳයි කියලා විශ්වාස කරනවා. මං හිටපු ආණ්ඩුවේ අපේ ජනාධිපතිතුමාත් ආණ්ඩුවේ හිටියේ. හැබැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා මේ මැතිවරණ වලට බියොනුවි මැතිවරණ තියුවා. ඒක තමයි යන්න උනේ. එක එක අදී ගුලණු ගහලා. මේ එතුමා දැන් තාම තතරන නැහැ වැඩි. ඈ පොට්ටු පිපෙනවා කියලා තියෙනවා තාම එහෙම පොට්ටුව ගැන මගෙන් අහන්න එපා. මම මොකද පොට්ටුවේ මහින්ද රාජපක්ෂ මහත්තයාට මගේ විරුද්ධයක් නැහැ. පොට්ටුවේ ඉන්න උදවිය හරියට අර බූර්ව කුට්ටියේ ඉන්නේ. හේර පොරව බූර්ව තමයි මොකද දින්නේ ආසියානේ මම දන්නේ. ඒ කියන්නේ කොටිම කියනවා නම් තපල් කන්තෝරුවෙන් සීල් ගහපු මුද්දරයක්. ඊට පස්සේ ඒක යන්නේ නැහැ. ඉතින් ඒක නිසා අවලංගු දේවල් ගැන මට කතා කරන්න එපා. මම ආස නැහැ. හැබැයි පොට්ටුවේ ඉන්නවා ඔය මම නම් කියන්න ආසක් නැහැ. ඔය ඒකාබද්ධ පක්ෂ ඉහළ මට්ටමේ රට ගෙනියන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හේතුවත් විශාල පිරිසක් ඉන්නවා. නමුත් අර පුදල කොටම කාපියකා වගේ ඇතුළුනේ කොට මේ ඉන්නේ අප්‍රසන්න අසම්මත විදියට ජීවත් වෙන කීප දෙනෙක්. ඒක නම කරදර. ඒ නිසා මම දන්නේ පොට්ටු මම ඉතින් මේ වගේ මේ පිළිමදව දන්න විද්‍යාඥයෙක් නෙමෙයි. මම දන්නේ විදියට නම් සමහර පොට්ටු බල් නැතුවම පරවෙලා යනවා. සමහර පොට්ටු පණුව කනවා. සමහර පොට්ටු පොඩියව ආසාවට කඩාගෙන යනවා. පොට්ටු වෙන්නේ අන්ද විදුරේ හොට්ට විතරයි. දැන් මේ අනාගතයේදී මේ ආණ්ඩුවෙන් කඩාගෙන යයිද පිරිසක් යනවා යනවා කියලා තියෙනවා. මොකද ඒක ගැන හිතන්නේ මොකද? මම එක්සත් ජාතික පක්ෂයෙන් මම බොහොම කනගාටුවක් මම ආයේ කියන්නේ මම යනවා කිව්ව මං ආවත් පැවිසි අතරක්වත් ගියේ නැහැ. ඉතින් මොකද්ද මේ යනවායි කියන එක යනවා යනවා කියන්නේ මොකෝ මේ මහත්මී බුදුහාමුදුරුවෝ බුදු වෙනකන් ඉන්නවා යන එක. තනතුරු දාලා මේ තනතුරු ලෝභී ඉන්නේ. ඉතින් තනතුරු දාලා යන පිරිස බොහොම අඩුයි. ඒක නම් මම කතා කරන්නේ නැත්තේ මම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒක රාජසේන රත්න රවි කරුණායක මැතිතුමාට සාක්ෂි දී උතුර සාක්ෂි දෙනවත් දන්නේ නැහැ. රවි කරුණායක මැතිතුමාට දෙයි රායකක් දෙන්න ඕන. මේ රජයේ බලයටපත් කරන්න මම උදව් කරන එක ඇත්ත. මම කැලණිය පරද්දලා පෙන්නුවා. කැලණිය මම පෙරද්දුවා මැතිවරණේ. ඇයි කැලණිය මට දුන්නේ නැහනේ අන්තිමට බැසිල් රාජපක්ෂ මාත්‍යා. මාව ට්‍රාන්ස්ෆර් කරානේ අරිට නිල්දායි ට්‍රාන්ස්ෆර් කරන්න වගේ. කැලණිය පරද්දලා පෙන්නුවා. එතුමා ජයග්‍රහණයට උදව් කරා. ඒත් මම උදව් ඉල්ලන ජාතිය මිනිහෙක් නෑ. මම නොමිනේෂන් ඉල්ලන්නවත් එක්කවකට කියන්නේ නෑ. මට කොන්දක් තියෙනවා. ඒ මොකක් නෙවෙයි මම රූණේ සිංහල බෞද්ධයෙක් හැටියට ඔළුව නම් පාත් කරන්නේ නැහැ. කොන්ද නමන්නේ නැහැ. පිදියුත්තා මම පුදනවා හැමදාම. ඒක ඔබතුමාලි මේ තමයි සයිටම් විශ්වවිද්‍යාලේ පටන් ගත්තේ. දැන් විපක්ෂයට ගියන් පස්සේ දැන් ඒ එතුමල්ලා දැන් කියනවා මේ සයිටම් එපා කියලා. දැන් මොකද කියන්නේ ඔබතුමාලි? සමහර කට්ටිය නෑ සමහර කට්ටිය ලෝලුපතු විකාලා ආපහු ආසාවක් ඉදලා මාළු කන්න පටන් ගන්න ඕනේ. ඒක මම හිතන්නේ අපේ ආණ්ඩුවේ තමයි එළවලු බතු කරන්නේ. දැන් මාළු කන කාලේනේ මස් පාළු කන කාලේ ඉතින් යාට හිතර නැති. දැන් සයිටම් එපයි කියනවා. ඒකයි. මොකද ඒ අමාත්‍යංශ බාරව මං හිටියෙත් නැහැ. හිතර ඒ කාලේ සුපිරි පිරිසක් හිටියනේ උපදෙස් දෙන්න. ඒකනේ කෙලෝ ගත්තේ. මං දැන් මේ ආණ්ඩුවට කියන්නේ ඔය සුපිරි පිරිස නැතුව මහජනතාවගේ ආශ්‍රාස ප්‍රාශ්‍රාසත්ක ජීවත් වෙන්න කියලා. මහජනතාවගේ සුවඳ මහජනතාවගේ ආශ්වාස ප්‍රාශ්වාස ජනාව ජනතාව තුලින් යන හඬත් එක ජීවත් වුණොත් කිසිම දේශපාලනඥයෙකුට වරදින්නේ නැහැ. ඒක කිසිම ආණ්ඩුවකට වරදින්නේ නැහැ.